අගමන හා විගමන පනත යටතේ සඳහන් වූ වැරදිවලට අදාළව ගොනුකර තිබූ චෝදනා පත්‍ර හතකට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබූ එම චෝදනා පත්‍ර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා. එම චෝදනාවන්ට තමන් නිවැරදිකාරිය බවයි ඇය අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ. ඉන් අනතුරුව අදාළ චෝදනා පත්‍ර හත විභාගයට ගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එම චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින පළවන සහ 13 වන සාක්ෂිකරුවන්ට ඔක්තෝබර් මස 24 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසනිකුත් කිරීමටද නියෝග කළා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. විත්තිකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහයි. ඔහු අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව කිසියම් කරුණු දැක්වීමක් සිදු කිරීමට අවශ්‍ය නම් එය තමා ඉදිරි කාලයේ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බවයි. වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම, ආගමන හා විගමන නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම යන අදී චෝදනා යටතේ ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම චෝදනා පත්‍ර ගොනු කර තිබුණා.